ආයුබෝවන් හෙල්ති කිචන් දිනු YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න යන්නේ පුංචි දරුවන්ට වගේම කාටත් පෝෂගුණී ඉහළ හබලපෙති වලින් තෙම්පරාදු බතක් කොහොමද හදාගන්න කියලයි. හබලපෙති කියන්නේ පෝෂණ ගුණයෙන් ඉතාම ඉහළ ආහාරයක්. විශ්වාසෙන් 100%ක්ම නිවැරදි රෙසිපි ඔබ වෙත ගෙනීමට හෙල්ති කිචන් දිනු අපව subscribe කරලා නැත්නම් subscribe කරන්න. දැන් උගලට පේනම මේ පෝෂණීය ආහාර වේල හදාගන්න මොනවද අවශ්‍ය වන්නේ කියලා. දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම මෙතනදී අරගෙන තිනවා සුදු හබල පෙති. ඔගලන්න පුළුවන් සුදු හබල පෙති හරි රතු හබල පෙති හරි ගන්න. ඒ වගේම මම අල මේ වගේ හීනෙට ලියාගෙන තිනවා. ඒ වගේම ලූණු, තක්කාලි, කැරට් පොඩියට ලියාගෙන තිනවා. මම මුලින්ම හබලපෙති ටික සෝදා ගැනීමක් කරනවා. හොඳට මතක තියාගන්න හබලපෙති වැඩි වෙලාවක් සෝදන්න එපා. මේ වගේ වතුර ටිකක් එකතු කරලා එකතු කරපු ගමන් හබලපෙති ටික වතුරෙන් අයින් කරන්න ඕනේ. මේ විදියට වතුරකින් අයින් කරනවා. දැන් මේක වෙනත් වාජනයක් උඩින් තිබ්බට පස්සේ මේක බත් කෝප්පයක් වගේ මේ හබලපෙති ටික පිපිලා එනවා. අපි අපේ කෑම එක හදනකොට ඕගලන්ට පෙනෙයි එක. මම මේ වෙලාවේදී වලඳක් පිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වෙනකොට මම ඒකට සූදුරු ටික එකතු කරගන්නවා. සූදුරු ටික මේ වගේ බැදීගෙන යනකොට මම සිහින්ව කපාගත් අල ටික මේකට එකතු කරගන්නවා. ඔගලන්ට පුළුවන් ග්‍රේට් කරලා හරි අල ටික එකතු කරගන්න. එතකොට අල ටික තැම්බෙන්න වෙලාවක් යන්නේ නැති නිසා මේ වගේ අල ටික මම විනාඩි දෙකක් විතර තෙලෙන් තැම්බෙන්න දෙනවා. අල ටික මේ වගේ තැම්බීගෙන එනකොට ඒකට මම කැරට් එකතු කරනවා. කැරට් ඉලයි මේ විදිහට සම්බීගෙන එනකොට මම ඒකට ලූණු, තක්කාලි එකතු කරගන්නවා. මේ දෙකම මේ විදිහට කලවම් කරමින් විනාඩි දෙකක් තුනක් විතර තැම්බෙන්න දෙන්න ඕනේ. තරමක් මේ විදිහට තැඹුණාට පස්සේ මම මේකට කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම ගම්බිරිස් එකතු කරනවා. කැලිමිරිස් ටිකක් එකතු කරගන්නවා. මේ කෑම එක හදන්නේ පුංචි බබෙක්ට නම් ඕගොල්ලෝ කැලිමිරිස් සහ ගම්බිරිස් එකතු කරගන්න එපා. මම මේ වෙලාවේදී මේකට ලුණු එකතු කරගන්නවා. ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් මේකට බිත්තරයක් මේ වෙලාවේදී අවශ්‍ය නම් එකතු කරගන්න. මේක විනාඩි දෙකක් විතර හොඳින් කලවම් කරලා තැම්බෙන්න දෙනවා. දැන් ඔයගලන්ට පේන්නේ මං කලින් සෝදලා තියපු හබලපෙති ටිකයි. මේක දැන් බත් කෝප්පයක් වගේ හොඳින් පිපිලා තිනවා. දැන් අපි මේ හබලපෙති ටිකත් එකට එකතු කරගන්නවා. ඒකත් මේ විදියට හොඳින් කලවම් කරගන්නවා. ඔගොල්ලෝ දැක්කා මට මේ කෑම එක හදන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. මේක විනාඩි 10ක් වගේ ඇතුළත මේක හදාගන්න පුළුවන් ආහාරයක්. ඒ වගේම මේක පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ ආහාරයක්. පුංචි පැටවුන්ට වගේම ලොකු පොඩි කාටත් මේක රසවත් වගේම පෝෂණීය ආහාරයක්. කෑම කවා ගන්න බැරි පුංචි පැටවුන්ට මේ වගේ කෑමක් හදලා දීලා බලන්න. ඒගොල්ලෝ හරි මාසාවෙන් මේ වගේ කෑම කනවා. ඔගලන්ට පේනවා මගේ කෑමකේ අවසාන නිමාව. මම මේක හදලා ඉවරයි දැන්. ඔගලත් හදලා ඔගලන්ගේ අදහස් අපිත් එක බෙදා ගන්න අමතක කරන්න එපා.